ruta mi vicino vai là. Devo dare una di chi? Che FA Cup Champions. දහතේ පකිස්ථාන සංචාරයෙන් පස්සේ මට අවස්ථාවක් හම්බුන්නේ නැහැ ජාත්‍යන්තර විද්‍යාලයේ ක්‍රීඩා කරන්න. ඉතින් මට තිබ්බේ මගේ ෆෝම් එක ආයි තියෙනවයි කියලා පෙන්වන්නේ මේ ඩොමෙස්ටික් තරගාවලියේ. මම හිතන්නේ මං ඒ ඩොමෙස්ටික් තරගාවලියේ ඉතාමත් හොඳට ක්‍රීඩා කරා ද්විත්ව ශතකයක් ලබා ගත්තා දෙවිය බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයට එරෙහිව. ඒ වගේම 147ක් රැස් කරගත්තා ස්පෝර්ට්ස් ඔතොරිටි කණ්ඩායමට එරෙහිව සැරසන්ස් කණ්ඩායමට තව ලකුණු 100කුත් රැස් කරගත්තා. ඉතින් ඒ වගේ ශතක තුනක් සමග එක අර්ධ ශතකයක් රැස් කරගෙන ලකුණු 700කට වැඩි සංඛ්‍යාවක් රැස් කරගත්ත තරඟ අටකදී. ඉතින් ඊට පස්සේ මේ ප්‍රොවින්ෂල් තරඟාවලියේදී ඉනිං හතරකදී ලකුණු රැස් කරගන්න පුළුවන් වුණා. ඉතින් මම හිතන්නේ හොඳ තත්ත්වයක ඉන්නවා මගේ බැටින් ෆෝම් එක. මේ දවස්වල මම හිතන්නේ තරඟ එක බලද්දී මම ඩොමෙස්ටික් තරගාවලියේ ලංකාවේ හොඳම පිතිකරුව විදිහට තේරීපත් වුණා ක්ලබ් ටූර්නමන්ට් එකේ. ඉතින් මම හිතන්නේ සතුටු වෙනවා මගේ ෆෝම් එක ගැන. ඇසරම් මං ඉස්සරින්දම්ම විශ්වාස කරපු දෙයක් තමයි මට කරන්න පුළුවන් දේ මොනවද ඒ දේ තමයි මං හැමතිස්සෙම ෆෝකස් කරේ. ඉතින් මං හිතන්නේ මට සිලෙක්ෂන් සම්බන්ධව මට මුකුත් කරන්න බෑ. මට හැබැයි පර්ෆෝම් කරන එක මගේ මම ට්‍රේන් කරන එක ඒ දේවල් මට මගේ අතේ කන්ට්‍රෝල් එකේ තියෙන්නේ. ඉතින් මම හිතන්නේ මම හැමතිස්සෙම මගේ ෆිට්නස් මම හොඳින්ම තියාගන්න බලාපොරොත්තු වෙන ක්‍රීඩකෙක්. ඉතින් මට මං කැමති නෑ මගේ ෆිට්නස් ලෙවල්ස් පල්හැට යනවට. ඉතින් මම හැමතිස්සෙම ඕනේ මට ටීම් එකේ හොඳම ෆිට්ම කෙනා වෙන්න. ඒක තමයි මගේ ටාගට් එක. ඒ වගේම තමයි මගේ බැටින් වල මම හිතන්නේ මේ ක්ලබ් ටූර්නමන්ට් එකේදී මම මගේ ස්ටයිල් එක ටිකක් වෙනස් කරා. මම පොඩක් ස්ට්‍රයික් රේට් එක වැඩි කරගන්න පොඩක් මං සෙල්ලම් කරා. ඉතින් මම හිතන්නේ මේ දේවල් ඔක්කොම මට ගොඩක් උපකාරී වුණා මේ තරගාවලියේදී. ඉතින් මම හිතන්නේ මේ දේවල් තව තවත් දියුණු කරගෙන නැවත කණ්ඩායමට කුමන හව අවස්ථාවකදී අවස්ථාවක් ලැබෙනකන් තමයි බලාපොරොත්තු වෙන්නේ. ඇත්තටම මේ ඒ තරගයේදී මම නොසිතූ අවස්ථාවක මට නොසිතූ වෙලාවක තමයි මගේ ඇඟිල්ල තුවාලුනේ. ඇත්තටම මැවුම් හයක් දැම්මා බෝලේ වැදිච්ච වෙලාවේ. ඉතින් මගේ උඩ අතේ තමයි ඒක උනේ. ඉතින් ඊට පස්සේ එකපාරට මම ඩ්‍රෙසින් රූම් එකට ආපු වෙලාවේ අපි ඔස්ට්‍රේලියානු කණ්ඩායම සියල්ලම දැවි ගිහිල්ලා අපි නැවත පන්දුවට පහර දෙන්න අවස්ථාව තමයි තිබුණේ. ඉතින් ඒ වෙලාවේ කෝච් මගෙන් ඇවිල්ලා මට බැට් කරන්න පුළුවන්ද කියලා. එතකොට මට ඉන්ජෙක්ෂන් මම හිතන්නේ හතරක් විතර ගහලා තිබ්බේ. මට අත හොල්ල ගන්නවත් බැරි අවස්ථාවක්. නමුත් මම කිව්වා නෑ මම නෙට් එකට ගිහිල්ලා මම පොඩ්ඩක් ගහලා බලන්නම් මට පුළුවන්ද කියලා. ඉතින් ඊට පස්සේ මං ගිහිල්ලා ගහලා බලනකොටම දිල්ලුවන් ඕපන් කරේ දිල්ලුවන් අවුට් වුණා. ඊට පස්සේ කෝච් දුවගෙන ආයෙවිල්ලා ඇහුවා මගෙන් යන්න පුළුවන්ද කියලා. මම හැමම එතකොටම මං උඩට ඇවිල්ලා මං කෝ නෑ මං යන්න ඇන්ජලෝයි තන්දිමාළුයි හිටියේ වෙලා ඒ දෙන්නත් ඇවිල්ලා කිව්වා මට කොහොම හරි මේක කරලා දෙන්න කියලා, මේ වෙලාව කොහොම හරි ඔයා ගහලා දෙන්න කියලා. ඉතින් මං ඒ අවස්ථාවේදී මං හිතුවේ කණ්ඩායම් වෙනුවෙන් මට කරන්න පුළුවන් මොකද්ද කියන එක තමයි මගේ තිබ්බේ. ඉතින් මම හිතන්නේ ඒ වෙලාවේ මම කොහොම හරි ගිහිල්ලා ක්‍රීඩා කරා. ඉතින් පව්වෙන්දත් ගොඩක් අමාරුයි. හැබැයි ඒ වුණාට ශතකයක් රැස් කරගත්තා. මම හිතන්නේ අමතක වෙන ශතකයක්. අනිවාර්යයෙන්ම මම හිතන්නේ ප්‍රධාන වශයෙන්ම අපි ලංකාවේ ගහනවට වැඩිය ලංකාවෙන් පිට ගිහිල්ලා ගහනට, ඒ කියන්නේ ඉංගලන්තය, ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, නවසීලන්තය වගේ රටවල් වල ගහනකොට ඕපනර් කෙනෙක් විදිහට ගොඩක් චැලෙන්ජින්. ඉතින් මං හිතන්නේ ලංකාවේ ගහනකොට චැලෙන්ජින් නැහැ කියනව නෙවෙයි. හැබැයි ඕපනර් කෙනෙක් කියන්නේ අර කිසිම අවස්ථාවක රිලැක්ස් කරන්න පුළුවන් ක්‍රීඩකෙක් නෙවෙයි. සමහර වෙලාවට මුළු දවස් දෙකක් විතර ෆීල්ඩ් එකේ ඉඳලා අන්තිම ඕවර් පහට දෙකට බැට් කරන්න යන අවස්ථා ඕනතරම් වෙලා තියෙනවා. ඉතින් මම හිතන්නේ ඒක ලේසි කාර්යතාවයක් නෙවෙයි. ඒක ඒ ඕපනර් කෙනෙක් කියන්නේ ස්පෙෂලයිස්ඩ් කෙනෙක් වෙන්න ඕනේ. ඉතින් මම හිතන්නේ දැන් ටෙස්ට් මැච් 38ක් ක්‍රීඩා කරලා තිනවා. ඉතින් මම ගොඩාක් අවස්ථාවල අමාරු අවස්ථා වලට මුහුණ දීලා ඒවා
ජයාරගෙන තියෙන අවස්ථා තියෙනවා. ඉතින් කණ්ඩායමකට අනිත් එක ඕපනර් කෙනෙක් කියන්නේ ටීම් එකේ ෆවුන්ඩේෂන් එක. ඒ කියන්නේ කණ්ඩායම හොඳ ලකුණු සංඛ්‍යාවක් රැස් කරගන්න අඩිතාලම දාන්නේ ඕපනින් බැට්ස්මන්ලා. ඒ කියන්නේ නම්බර 3. ඒ 3 දෙනා තමයි හොඳ අඩිතාලමක් දාන්නේ. ඉතින් මම හිතන්නේ ඒ අඩිතාලම දැම්මුත් තමයි අපිට හොඳ ලකුණු සංඛ්‍යාවක් කරා යන්න පුළුවන්. ඉතින් පෞගිය තරඟාවලදී ප්‍රධාන වශයෙන් අපි ඉංගලන්තයේ ජයග්‍රහණය කරා 2014දී ඇන්ජලෝ මැතිස්ගේ නායකත්වයටදී. මම හිතන්නේ ඒ අවස්ථාවේදී මමත් දිමුතු දෙන්නම අපි හොඳ ෆවුන්ඩේෂන් එකක් දුන්නා. අලුත් බෝලේ බේරලා කුමාරියටත් මහේලයටත් ඒ ඇන්ජලෝටත් යටින් එනකොට එතකොට ඒගොල්ලන්ට ලේසුණා ගොඩක් ක්‍රීඩා කරන්න. SSC Cape Town වැඩිම ටෙස්ට් ශතක සංඛ්‍යාව බැංක කෙනෙක් අරවින්ද ඩිසිල්වා කුමා සංගකාර නිස්කලංක තැනක් ජේම්ස් ඇන්ඩර්සන් ඔස්ට්‍රේලියාවත් එක ගැවූ ශතකය සිලිමි ඩොග් කව ඩ්‍රයිවර් නවජෝත් සිං සිදු ෆුට්බෝල් මගේ පියා බෑන්ඩේල්ට ගොඩක් කැමති ඇත්තටම ගායකෙක් විදිහට ක්ලරන්ස් විජේවර්ධන දෙමුත්වා මහිතන්නේ මම ඔස්ට්‍රේලියාවට ගැවූ ශතකය ඒක අමතක වෙනින් යන්නේ 12954 ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ මම මාර්වල් කොමික්ස් වලට කැමති ඇවෙන්ජර්ස් විද්‍යාව පොඩි කාලේ මල්ලිත් එක්ක ගොඩක් ගහගත්තා වීදුරු කැඩුවා එහා පැත්තේ ගෙවල් වල සෙල්ලම් කරලා මගේ බිරිඳ